ඉතින් හැමෝටම සුබ දවසක් කියලා කියන්න ඕනේ. ඉතින් ඔන්න අද මාත් එක්ක මයිස් ඉන්නවා. ඉතින් රොමේනියාට ඇවිල්ලා ඉතින් ටික කාලයක් යනවා. ටික කාලයක් නේද? දැන් අවුරුදු කීයද? මයිස් දැන් 6ක් වෙනවා ඇවිල්ලා. අවුරුදු 6ක් වෙනවා රොමේනියාට ඇවිල්ලා. ඉතින් මම මයිස් තෝරගත්තේ මේ වීඩියෝ කරන්න. මොකක්ද දන්නවද? දැන් රොමේනියාට ගොඩක් කට්ටිය එනවානේ. හැබැයි ගොඩක් කට්ටිය ආවගාම කරන්න ඉතින් ඉක්මනින්ම දෙවුනේ නැහැ. මම නැත්තම් ඉක්මනින්ම වෙන රටකට යන්න. මොකද රොමේනියාවට සාමාන්‍යයෙන් ඇවිත් සාමාන්‍ය කෙනෙක් කට්ටක් කනවාම ඉතින් කතා කරන මම වුණත් මෙයා වුණත් අනිත් කට්ටියම තැනක ඉන්නේ අද රුමේනියාවට ඇවිල්ලා පළවෙනි මාස 6ද 7ද අවුරුද්දක අනිවාර්යයෙන්ම කට්ටක් තියෙනවා. මේ පරිසර දහුරු වෙන්න ඕනේ, භාෂාවට හුරු වෙන්න ඕනේ, අනිවාර්යයෙන් වැඩ කරන තැනට හුරු වෙන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් එන්න ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් ගොඩක් අය තැනකට ඇවිල්ලා තියෙන්නේ මේ රුමේනියාවට. ඉතින් ඒකත් අපි පැත්තකින් තියලා මම කැමති මයස් මේ තරම් දුර කියන අවුරුදු 6ක් රුමේනියා මොනවද කරේ, කොයි අවුරුද්දාව එයා කරන ජොබ් එක මොකද්ද, මේ වෙනකොට මොකද්ද දැන්. හැබැයි කක්කක් කාලා තැන මොකද පොස්ට් එකක් ඇවිල්ලා තියෙන්නේ. මම මේ දේවල් කියනට වඩා මම කැමති මෙතුමගෙන් මේ දේවල් අහන්න. රයිට් මයි. අපි මෙහෙම ගමු. සාමාන්‍යව දැන් අවුරුදු 6ක් වෙනවානේ. අවුරුදු 6ක් වෙනකොට අවුරුදු 2018 2018 ඇවිල්ලා තින්නේ. මොකක්ද ආව ඒජන්සි එක? මම JC ඒජන්සි තමයි ආවේ. ඒජන්සි ඇතින් අපි අර මම කියන්න කලිනේ සමහර කැමති යන්නේ දෙන්නේ. ඉතින් JC ෙන් තමයි ආවේ. ඉතින් අපි හොටෙල් බිල් එකට තමයි ඉස්සලා රුමියට ආවේ. ඒ දවස් වලදී මෙච්චර කට්ටක් තිබෙන්නේ නැහැ දවස් වෙන ලංකාවේ. ඉතින් මේ ආවා ඉතින් හොටෙල් එකේ වැඩ කරන් හිටියා. නමුත් ඒක ඉතින් අපිට ඒක සෙටල්ුන්නේ නැහැ ජොබ් එක. පඩි වැඩි පඩි කේස් එකක තිබ්බා. පඩි නම් ඉතින් ඒ දවස්වල අවුලක් තිබ්බේ නැහැ. වැඩ ටිකක් ඉතින් අවුල් තිබ්බා. ඉතින් එතන ඒ නිසා අපි චේන්ජ් වුණා කම්පැනි එක. ඊට පස්සේ ගින්න ලාහට ෆීල්ඩ් එකට ඇවිල්ලා ඉතින් හොටෙල් පිළියම් තමයි ආවේ. ඉතින් එතනින් අපි චේන්ජ් වුණා වෙන තැනකට. ඉතින් මම වැඩ කරන දැන් ලෝක කම්පැනි එක. ලෝක එක වැඩ කරනවා. ලෝක කම්පැනි එකට. ඉතින් ඒකෙත් ඉතින් අපි අපුව මං ඉතින් ලොකු තැන් වලට ආවේ නැහැ. ඉතින් සෑහන කට්ටක් ඇවා පොඩි වැඩිකට තමයි වැඩ කරේ. අයියා කිව්වා වගේ ඉතින් එකපාරට හඳාල්ලන්නත් බෑ නේ අනිවාර්යෙන්. ඉතින් මේ ඒ වගේ අර සෑහන කට්ටක් ඉතින් අවුරුදු දෙක තුනක් අවුරුදු තුනක් විතර මම කට්ට කෑවා. තුනක් විතර. ඔව් සාමාන්‍ය අපේ ලංකාවේ කොල්ලෝත් ඒ වගේම දැන් ලූකා එක ගත්තොත් එහෙම මන් දන්නේ නැහැ. ලූකා කියන්නේ ඉතින් ලොකු ප්‍රසිද්ධ ලොකු කම්පැනියක්. රුමේනියාවේ ලොකු කම්පැනියක්. දැන් සාමාන්‍ය ඔක මොනවද මේ කරන්නේ තියෙන්නේ? සාමාන්‍යයි මේකේ බන් අයිටම් කියන්නේ ලංකාවේ කියනනම් බේකරි සිස්ටම් එක තමයි යන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පීසා වර්ග ඒ වගේ සාමාන්‍ය තනිකර බේකරි ලංකාවේ නම් කියනනම් බේකරියක් තමයි. ආ බේකරි. බේකරි ටේස්ටියන් ටේස්ටියන් බේකරි ටේස්ටියන් බේකරි සල්ලි නම් ඒක තමයි යනවා. අයිටම් වල තමයි තියෙන රෙස්ටෝරන්ට් ටීවී ස්ටුඩියෝ වගේ සාමාන්‍ය ඔකට මේ ක්වොලිෆිකේෂන් එක බලන සාමාන්‍ය කොට ගන්නකොට ඔව් ඒක බලනවා නිය අනිවාර්යෙන්. කියන්නේ මේ දැන් නම් බලන්නේ නැහැ. ඕනම කෙනෙක් ගන්නවා. අපි වැඩ පුරුදු කරනවා යාළට. ඉස්සර නම් සාමාන්‍යයෙන් වැඩ සාමාන්‍ය දන්නේ කෙනෙක් තමයි ගත්තේ. එහෙම තමයි තියෙන්නේ. ඉතින් ඉන්ටර්වයුව එකක් තියවිලා සාමාන්‍ය වැඩ දන්නේ කියන තමයි ගත්තේ. ලංකාවේ වුණත් අපි එද්දී එළවලු නම් මම ඉතින් කපලා අර දැන් මම නම් ෂෙෆ් විදියට ආවේ. සාමාන්‍ය දැන් සාමාන්‍ය normal කෝල් එකක් කියන වුණත් එළවලු ටිකක් හරි කපන්න පුළුවන් කියන තමයි බල්ලා තමයි ගන්න. දැන් දැන් මම දැන් පොඩි මේ ට්‍රේන් එකක් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. බල්ක් තියෙනවා. නැතුව ඒ ක්‍රේන් එකත් දැන් සාමාන්‍ය දැන් අපි ගත්තොත් සැලරි එක ඒ කාලේ සැලරි එක 1900ක් කියන්නේ සාමාන්‍ය 80ක් 90ක් ඒ වගේ තමයි. එකයි ගන්න එකයි 10ක් වගේ තමයි සාමාන්‍ය පඩිය ඒ දවස්වල. මම ෂෙෆ්ට් ඇවිල්ලා දැන් තමයි ඉතින් දැන් ඉතින් මුල තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා වලක් නැහැ ඉතින් දැන් ගත්තොත් එහෙම දැන් ඉතින් අවුරුදු 6කට පස්සේ හරි අවුරුදු 6ක් ඉතින් අවුරුදු 3ක් කට්ට කාලා පළවෙනි අවුරුද්ද අවුරුද්දක් විතර ඔව් අවුරුද්දක් හිටියේ නෑ අයියේ. සාමාන්‍ය මාස 6ක් වගේ මාස 6ක් වගේ තමයි හිටියේ. ඊට පස්සේ ලොකු කම් චේන්ජ් උනේ. ඔව් දැන් ලගිය මුකුත් නෑ. නමුත් අපි චේන්ජ් උනා මේ නීති අනුකූලව ලෝයල මාර්ගයෙන් චේන්ජ් උනා. දැන් ගත්තොත් දැන් සල්ලි වේ කියකද? දැන් ගත්තොත් අයිය ඒක සෑහන කට්ටක් කාලා ගන්න. ඉතින් අනිවාර්යෙන් කියන්න ඕනේ මේ ලේසි නැහැ. දැන් අර දැන් අපි මේ කිව්ව ගමන් බොරුව නම් නම් හිතා. නමුත් ඇත්ත කතාව මේකයි. ඉතින් ලොකු කට්ටක් ගන්න ඕනේ. දැන් ඉතින් මාසිකට මම බේසික් එක ගන්නවා 6.5ක් විතර. ලෙව 6.5ක් විතර බේසික් එක ගන්නවා. ඔතන ලංකා සල්ලිලෙන් ගත්තොත් එහෙම පහකට වගේ ලක්ෂ 5ක් වගේ පිටින් ගන්නවා බේසික් එකයි. බේසික් එක. ඒතර පැකියක් වගේ වැඩ කරනවා සාමාන්‍ය ලීක් එක 15ක් වැඩ කරනවා. නෑ 15. ද මාසෙට දවස් 15 වැඩ තියෙනවා. ආ ඒ කියන්නේ දවස් දෙකක් වැඩ, දවස් දෙකක් වැඩ. සතියකට දවස් 3ක් වැඩ, සතියකට දවස් 4ක් වැඩ. ඒ කියන්නේ සාමාන්‍ය මාසෙට දවස් 15ක් තමයි වැඩ තියෙන්නේ. කියන්නේ අද වැඩ කරොත් අපි හෙට නිමාඩු විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ මාසෙට දවස් 15ක් වැඩ කරොත් මගේ බේසික් එක 6.5. ඒතර මේ නමතර ඔයාලට ඕඩි කරන්න පුළුවන්. අනිවාර්යෙන් කරන්න පුළුවන් මේක. ඉතින් මාසෙම වැඩ ගත්තොත් ඉතින් ගොඩක් හොඳයි ඉතින්. ඒ වගේ තියෙනවා ඉතින් අනිවාර්යෙන් ඕඩි කරගන්න බැරි කමක් නැහැ ඉතින්.
හොඳයි ඉතින්. එතකොට ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දැන් ඔයාලගේ apartment පැත්ත ගත්තොත් එහෙම apartment එක කම්පැනිෙම දෙනවා ඒකත් apartment එක සාමාන්‍ය එක rooms එක apartment එක තියෙනවා කාමර දෙකයි කුස්සියයි වගේ. සාමාන්‍ය කාමරේ කොල්ල දෙන්න වගේ තමයි ඉන්නේ. දැන් අපි ඉන්නේ කෙනා එහෙම තමයි ඉන්නේ. කොල්ලමනේ හතර දෙනෙක් තමයි ඉන්නේ. ඉතින් ඒව අවුලක්ම නැහැ. කියන්නේ අපේ කම්පැනි එක ගත්තොත් ඉතින් ඒව නම් හොඳටම හොඳයි. 100%ම හොඳයි. ඉතින් ලංකාවෙන් කියන දේම මේ හම් වෙනවා. ඉතින් ඒ දින බයන්න දැන් නැහැ. එන කට්ටියට කියන්න තියෙන ඉතින් ලෝක කම්පැනි හොඳයි. හොඳයි. එතකොට මල් කැමරට කීයක් වගේ කරන මාසෙ? කැමරටයි මාසෙට අපිට 500ක් තමයි හම් වෙන්නේ. මම දැන් 500ක් තමයි ඉන්න පෝස්ට් එක ගන්නවා. ඉතින් මට පොඩක් වැඩි. සාමාන්‍යයෙන් එන අනිත් කට්ටියට ඉතින් සාමාන්‍ය 400 350ක් වගේ තමයි හම් වෙන්නේ. ඉතින් ලංකාවේ අපේ කම්පැනි අයියේ කිව්වොත් 480ක් ඉන්න දැනට සලෝකේ 480ක් ඉන්න ලංකාවේ වෙනකොට මේ ඇත්තට ලෝකයේ 480ක් වගේ තමයි ඉන්නේ. ඉතින් කඩවල් ගත්තොත් shop තියෙනවා 148ක් 148ක් කියන මුරෝමිනියාම දැන් යුරෝප් වලත් අරගෙන යනවා. ෆ්‍රාන්ස් වල දාන්න යනවා. ඊට අමතරව ඉතාලිය වල දාන කතාවක් තියෙනවා. ඉතින් ඒ වගේ අර යුරෝප් කන්ට්‍රි නිසා යාලා පැතිරෙන කතාවක් තියෙනවා. ඉතින් කියන්න සතුටු ඉතින් 480ෙම ඉන්න පළවෙනි කෙනා මම තමයි. 480ෙම මෙයා මොකද පොස්ට් එක ඇදෙන මැනේජර්. ඉතින් දැන් ඔය පොස්ට් එක ගන්න සාමාන්‍ය කොච්චර කට්ටක් ඇදුණාද බැලුවෙ එතන. ඇත්තමයි මොකද කට්ටිය වැඩ කරනා විතරේ සාමාන්‍ය. ඔව් අනිවාර්යෙන්. පොඩක් ඉගෙන ගන්න බලන්න අනිවාර්යෙන්. ඒ ජොබ් එකේම නියලි ඉන්නද බලන්න. අනිවාර්යෙන්. දැන් එහෙම කිව්වොත් ඇයි සමහර හිතයි මම මුට්ටියල් එහෙම සීන් මේ නෑ. ඒ සාමාන්‍ය කර ලංකාවේ අර මෝඩ මිනිස්සු තමයි මම හිතන්නේ. ඉතින් එහෙම නෑ. ඉතින් අපි අර සාමාන්‍යයෙන් අය අපේ වැඩ කරන තැන අපි හරියට වැඩ කරොත් ඒ දේ හරියට කරොත් හොඳට ඉතින් මේ හොඳ තැනකට එන්න පුළුවන්. කාටද කියන්නේ ඉතින් හොඳට වැඩ කරන්න එන තැන අවංක වෙන්න බලන්න තැන ඒක. ඉතින් අපේ වැඩ පෙන්නොත් අපිට අනිවාර්යෙන්ම වර්ධින ගන්න හොඳ තැනකට එන්න පුළුවන්. ඉතින් ආ මේ පොස්ට් එකේ දැන් කොච්චර කාලයක්ද? දැන් අවුරුදු දෙකම වර්කනයි. මැනේජර් පොස්ට් එකේ අවුරුදු දෙකම වර්කනයි. දැන් මේ පොස්ට් මේ අපි ගත්තොත් දැන් සාමාන්‍ය සේවකයෙකුට වඩා දැන් මේ පොස්ට් එකේ ඉන්නවට වඩා තියෙන මොනවද බරක් සාමාන්‍ය? ඒ කියන්නේ දැන් මගේ මට කඩයක් බාර දීලා තියෙන්නේ. මම ඉන්නේ එක කඩේක. ඉතින් මට සේවකයෙක් ඉන්නවා 24ක්. ෂිෆ්ට් දෙකටම 24ක් ඉන්නවා. ඉතින් ඒ ඉතින් ඒ වගේ ඉතින් අර පඩි වුණත් දැන් අපේ ලංකාවේ වෙන කොල්ලෙට හම්බෙන්නේ දැන් මාත් එක්ක අපොම කොල්ල සෙට් එකක් ඉන්නවා. ඔව්. ඉතින් එයාලට ඉතින් 3000ක් වගේ තමයි පඩිය බේසික් එක හම්බෙන්නේ නැහැ ඉතින්. ඒ කියන්නේ ඒ වගේ මේ ඒ කියන්නේ වරපසල තියෙනවා. ඔව් ඔයාගේ කඩේ වැඩ කරන කට්ටියත් ඒකටත් බලාගෙන. ඔව් මට තමයි සම්පූර්ණ අක්කීම තියෙන්නේ කඩේ. තමයි බාර දීලා තියෙන කොහොමද? මට දෙයක් කොහොම බාර දීලා තියෙන්නේ. නෝ තමයි කඩේ බාර ගන්න දවස් ඉඳලා අනිවාර්යෙන් එතන මම බලාගෙන ඉන්නවා. ගේම් ගහගෙන යනවා. ලයික් මොකක් කරුණක් නේද? අනිවාර්යෙන් අපේ එකක් මතක් කරනවා. මේ මතක් කර බලලා ඉතින් මේ අපිටත් දැන් හදිසි හරි PHI වගේ දැන් ලංකාවේ වගේ PHI වගේ පයින්නවා. ඉතින් ඒ වගේ ගෙරුත් ටැංගලින් එනවා. මෙහි අනෆ් කියලා කියනවා. ඉතින් ඒ වගේ මොනවා හරි දෙයක් අඩුවක් හරි එක්කෝ අස් කරලා නැතුව හරි එක්කෝ කඩේ ක්ලීන් නැතුව හරි මොනවා හරි තිබ්බොත් ඒකට අනිවාර්යෙන් දඩ ගහනවා මේ රඩි යනවා. ඉතින් ඒකට ඉතින් අපිට 125ක පොලිස් සැලරි දෙකින් කට් වීමක් වෙනවා. එහෙම නෑ කියන්නේ එහෙම ප්‍රශ්නයක් නැත්නම් අනිවාර්යෙන් වාගේ සැලරි එකට තට්ටු වෙනවා. තට්ටු වෙනවා 125ක් විතර තට්ටු වෙනවා. ඒකත් මතක් කරගන්න. ඉතින් ඒ වගේ දේ ලොකු ෆෝල්ඩයක් තියෙනවා. ඉතින් නමුත් ඉතින් මයිනතු වැඩි කරන් යනවා. දැන් සාමාන්‍ය අපි හිතමු දැන් ලංකාවේ කෙනෙක් දැන් මේ වීඩියෝ එක බලනවානේ මටත් මේ කම්පැනි එකට ජොයින් වුණත් හොඳයි කියලා හිතෙනවානේ. එහෙම ඒකත් හිතෙනවානේ අනිවාර්යයෙන්. ඒක එහෙම වුණොත් දැන් ඔයාලා සාමාන්‍ය ලංකාවේ ඉඳන් කොල්ලෙකුට මේ රුමේනියාවට එන්න තියෙනවා නම් මේ ලෝකයකට බැඳෙන්න තියෙනවා සාමාන්‍ය කොහොමද එක පොඩි අයිඩියා එකක් දෙන්න දවල් ඔයා ඉන්න කම්පැනි එකනේ අනිවාර්යෙන්. ඔව් ඒක තමයි එක මතක් කරනවා නම් ඇයි දැන් මෙහෙමයි. ඉතින් සමහර දැන් හිතයි ආපු ගමන් එහෙම වෙන්න පුළුවන් කියලා. එහෙම වෙන්න බෑ සාමාන්‍යයෙන්. එකක් වාසනාව වගේ ලක් එක තියෙන අනිවාර්යෙන් ලබයි ආස. ඔව් අනිවාර්යයි. දැන් 3480 මේක කෙනා කියන්නේ ඉතින් හිතා ගන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ ඉතින් මේ කැපිලිත් තියෙනවා අපේ අපිට වඩා මැනේජර්ලා ඉන්නවා. එක එක AGM අය ඉන්නවා ලොක්කො ඉන්නවා. ඉතින් එලගේ කැපිලි එනවා. ඉතින් අපි අර බොද මේ රටේ කියන්නේ මේනේ ඔක කොහේ ගියත් අනිවාර්යයෙන්ම අපේ වුණොත් ඉන්නවා. දැන් අපේ ලංකාවේ කොල්ලොත් ඉන්නවා. ඉතින් නැත්තේ නෑ ඔක්කොම එහෙම නෙමෙයි. ඇයි සාමාන්‍ය පිරිසක් එහෙම ඉන්නවා. ඉතින් ඊරිසියාව එහෙම තියෙන කට්ටිය ඉන්නවා නේද? ඒ කොහෙත් තියෙන්නේ අනිවාර්යයෙන්. ඉතින් එන කට්ටිය ඉන්නවා නම් ඇයි කියන්න දෙන්නේ? ඉතින් කම්පැනි හොඳයි. ඒ කියන්නේ වරදක් නෑ. ඒක සාමාන්‍යයෙන් බොරු කරලා එහෙම සීන නෑ. ලංකාවෙන් 3000 දෙනකොට ඒ 3000 මෙයා බොම දෙනවා. මේ දෙයක්. ඔව් එහෙම ප්‍රශ්නයක් නෑ. අනිවාර්යයෙන් accommodation හම් වෙනවා. කන්න බොන්න ඒවත් දෙනවා. ට්‍රාන්ස්පෝර්ට් එකට එහෙම බස් එක යනවා. බස් එකේ ටිකට් එක ගන්න මාසෙකට යන. ඉතින් ඒ වගේ කම්පැනි හොඳයි. අතරම කියන්න තියෙන කම්පැනි හොඳයි. ඉතින් එනවනම් මේ අවුලක් නැහැ කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් පොඩි කාලයක් යනවා. ඉතින්
ඉස්සරවගේ නේ මෙතන කියනවා නේද ගොඩක් කට්ටි ඉතින් මාස 3 4 වෙන ඉන්න අනිවාර්යෙන් ඉතින් දැන් අවුරුද්දක් අවුරුද්දකමාර අනිවාර්යෙන් යනවා ඒ කාලේ යනවා ඉතින් ડોකියුමන්ට් හැදෙන විදිහට තමයි අනිවාර්යෙන් ඔව් ඒ විදිහට තමයි ડોකියුමන්ට් හැදෙන විදිහට තමයි ඉතින් කට්ට කන්න වෙනවා ලංකාවේ අනිවාර්යෙන් ලේසි නෑ ඉතින් ඒ විතරක් නෙවෙයි ඉතින් මැනේජර් පෝස්ට් එක හම්බ වෙනවත් එක්කම මේ ළඟදි මෙයා හැබැයි ලංකාවට ගිහින් ආවේ ඔව් ඉතින් බෙල්ලට තොණ්ඩු දාන්න නැවෙන්නේ වයිෆුත් එන්නේ තව මාසෙමද ඔව් අය තව මාසයක් වගේ තියෙනවා යට ඉතින් යත් වෙනවා මේ කම්පැනි එකටම යන්නේ ඉතින් ඔව් ඉතින් කියනවා ඉතින් රුමේනියාවට ඇවිල්ලා අවුරුදු 6ක් ඉඳලා ඉතින් හොඳ පෝස්ට් එකකුත් අරගෙන හොඳ පඩියකුත් අරගෙන ඉතින් කසාදයකුත් කරන හොඳ වෙඩින් නෙට්ටුත් කරගෙන දැනකට ඇවිල්ලා ඉතින් ඔන්න හෙට අනිද්දාට ඉතින් වයිෆුත් එනවා ඉතින් රුමේනියාවට ඉතින් වාට ඌට කලිමයිස් මට කියලා තිබුණා මේ වයිෆ් දෙන්න ගන්න ඕනේ එහෙම කියලා ඉතින් මේ දිහිල දැන් බඳලා මාසයක් මාසය නේද දැන් අයි මාසයක් සතියක් වගේ වෙන්නේ සතියක් දෙන්නේ වා වා දැන් වයිෆ් දෙන්න ගන්නවා කොහේ කට්ටක් කරේ ඒකත් අපි කියමු මොකද ගොඩක් කට්ටිය අහන ගතන්දරය නේ දැන් හරි වයිෆ් දෙන්න ගන්න කොහොමද ගර්ල් ෆ්‍රෙන්ඩ් දෙන්න ගන්න කොහොමද දැන් එහෙම වුණා වන්නේ ඔයා ගත්ත ඒ කියන්නේ ඔයාට අවශ්‍ය වුණු ડોකියුමන්ට් එක ඔයාට කොච්චර කාලයක් ගියාද නෝ අනිවාර්යෙන් කියනවා කම්පැනි එක ඉඳලා එනකොට පැහැදිලි අනිවාර්යෙන් නේ ඒකට මට ගොඩක් ලොකු සපෝට් එකක් හම්බුනායි අපේ ඒරියා මැනේජර් මතේ ලුකයික ඒරියා මැනේජර් මාත් එක්ක සපෝට් එකක් තිබ්බා ඉතින් මම යාට කියලා තිබ්බා කලින් මම 2024 දී මම සර් මේ කම්පැනි එක අයින් වෙනවා අයින් වෙලා යනවා අයියේ ඉතින් මේ ඇයි කියලා ඒ වගේ මම ගොස මෙමය මම බඳිනවා ඉතින් මැදලා මට යාව කියලා දාගන්න බෑ ඊළඟ තමයි යා කිව්වේ යා තමයි මට අයිඩියා දුන්නේ මම එහෙම කරන්න එපා මම ඔයාලා වර්ක් පර්මිට් එක මම අරන් දෙන්නම් හැමෝටම හම්බෙන්නේ නැහැ මේ chance එක දාලා මම අර මැනේජර් හින්දා තමයි මට මේ chance එක හම්බුනේ වර්ක් පර්මිට් එකක් දෙන්න මම ඉතින් වයිෆ් ගෙන්න ගම මේ කම්පැනිට කියලා ඉතින් ඒ වගේම මම මතක් කරනවා නම් වර්ක් පර්මිට් එක මට හම්බුනා වුණා ඉතින් ඒජන්සිය කරා තමයි එතෙන්න පුළුවන් වර්ක් පර්මිට් විතරයි මෙහෙන් හම්බුනේ ඉතින් මේ මට රුපියලක් අදිනා ඒ වර්ක් පර්මිට් එක ගන්න ආයෙත් කම්පැනි ගානේ මෙහෙන් වෙන්න ඕන ඔක්කොම ටික කම්පැනි කරලා දුන්නයි මගේ මෙහෙන් ඉල්ලුවේ પાස්පෝර්ට් එක විතරයි ඉතින් මේ ඒ ඉන්න මෙහෙන් වෙන්න ඕන ටික ඔක්කොම කරලා දුන්නම නමුත් ලංකාවෙන් තමයි ඉතින් පොඩි කාලයක් යන්නේ ඉතින් ලංකාවේ පැටිකවා තනියම කරගත්තා ඒජන්සිය කරා තමයි කරගත්තේ මොකද දැන් ওই ඉන්වෙස්ටිගේෂන් දෙක ඒජන්සිය නේතු ප්‍රයිවට් දෙන්නේ ඇයි ප්‍රයිවට් දෙන්නේ ඔව් එනිසා ඒජන්සිය කරාම තමයි ඒ වැඩේට යන්න ඕනේ ඉතින් අර ඒ වගේ හොඳ කම්පැනික් හම්බුනොත් වර්ක් පර්මිට් එක දෙන ඉෂු කරනවා නැත්නම් වර්ක් පර්මිට් එහෙම දෙන්නේ නැහැ ඒ සාමාන්‍ය ඔක්කොම දෙන්නේ නැහැ කම්පැනි වලින් දෙන්නේ නැහැ මේකයි ඉතින් සාමාන්‍ය වල දැන් රුමේනියාවට ඇවිල්ලා ඉන්නවනම් කවුරු හරි සාමාන්‍ය වල ගර්ල් හරි වගේ වයිෆ් හරි ගෙන්න ගන්න ක්‍රමයක් තියෙනවා නම් දැන් හොඳ ක්‍රමේ තමයි සාමාන්‍යයෙන් ගත්තොත් ඒවා වැඩ කරන කම්පැනිත් එක්ක ඉස්සෙල්ලාම කතා කරන්න අනිවාර්යෙන් හොඳ කම්පැනියක් වුණොත් අනිවාර්යෙන්ම ඔයාලට හෙල්ප් එකක් දෙනවා එහෙම නැති වුණොත් ඉතින් සෝරි කියන්න ඕනේ අනිවාර්යෙන් මතක් කරනවා නම් සමහර කම්පැනි තියෙනවා 100%ක් හොඳ ඒවා තියෙනවා දැන් අපි ඉන්න එක මම බයිනෝගේ කියන පුළුවන් සීරියස්යක් හොඳයි. ඒකනේ අපි මේ මේ වෙන කාලයක් ඉන්නේ. කාලයක් ඉන්නේ. ඔය පෝස්ට් එක හම්බෙලා ඉතින් එමේ ඉන්නේ ඉතින් ඒ නිසා මේ සමහර කම්පැනි තියෙනවා අය හොඳ නැති කම්පැනි තියෙනවා. ඉතින් එන්න කට්ටියට හරි කියන්න තියෙන ඉතින් බය නැතුව එන්න ගේමක් ගහගන්න පුළුවන්. ඉතින් කම්පැනි හොඳයි. තමුන්ගේ වැඩේ හරියට තමුන් කරනවා නම් ඒක වැඩ ගන්න ඕනේ. වැඩ තමයි පෙන්නන්න ඕනේ. අනිවාර්යෙන් වැඩ තමයි පෙන්නන්න ඕනේ. ඉතින් හරිද? හැමදාමත් ඉතින් රැඳී ඉන්න පුළුවන්. ඒක තමයි. පඩියක් වැඩි කර ගන්න පුළුවන්. අනිවාර්යෙන්. ඉතින් ඔක තමයි ඉතින් කියන්න ඕනේ. ඉතින් රුමේනියාවට එනවා නම් අනිවාර්යෙන් ඉස්සල්ලාම කට්ටක් කන්නම වෙනවා පුතේ. ඉතින් කෙල්ල වුණත් කොල්ල වුණත් කවුරු වුණත් නේ. අනිවාර්යෙන් කවුරු වුණත් කට්ට ගන්න ඕනේ. මේ හැම දෙයකටම ඉතින් හුරු වෙලා ඉන්න කියලා තමයි කියන්නේ. මොකද සාමාන්‍ය මෙයාලා වැඩ කරන කම්පැනි ගත්තොත් එහෙම තනිකරම ඉතින් ඉන්න තියෙන්නේ. ඔව්. රසමයි කියන්නේ දැන් මම අයියේ ලේසි නෑ. ඒ 15 කියන්නේ ලේසි නෑ වැඩම තමයි ඉතින් ඔයා සමාජවාද යනවා නේද දැකලා තියෙන්නේ පොලි මෙහෙම කඩවල වල තියෙනවා අනිවා අනිවා ඉතින් මේ හොඳටම බිසි කඩවල තියෙන ඉතින් දවසකට පැයක් වගේ තමයි බ්‍රේක් එක තියෙන්නේ විනාඩි 15 තමයි එකක් ගන්න පුළුවන් පැය දෙකෙන් දෙකට පැය දෙකක් ගියාම විනාඩි 15යි ගන්න පුළුවන් ඉතින් ඒ වගේ ඔය ලංකාවේ කොල්ලෝ මොන තරම් ඉන්නවා ඉතින් ලේසි නැහැ හිටගෙනම ගන්න ඉතින් රස්නේ ඔය වගේ තියෙනවා ඉතින් හිටගෙනමයි ඉතින් ඉඳ ගන්න කරන්න එහෙම නැහැ ඉතින් ලේසි නැහැ මොකද කට්ටක් ගන්න ඕනේ ඉතින් කට්ටක් ගන්න ඕනේ ඉතින් කට්ටක් කාලා තමයි සැලරියක් ගන්න වෙන්නේ ඉතින් හැමෝටම ඉතින් මෙයාත් එහෙම තමයි ඉතින් මේ වැඩ ගන්න කට්ටියත් එහෙම තමයි ඉතින් මැනේජර් කියලා ආද්දගෙන දැන් ඉන්නවා අනිවාර්යෙන් මේ වෙලෙත් දැන් හොඳම දැකලා දැන් මැනේජර්ලාගේ පොත් දිනනවා වැඩම ගාන කඩේ අයිතිකාරයම නිකන් ඉන්නේ නැහැ සාමාන්‍යයෙන් නිකන් ඉන්න පොරත් ඉතින් මේ වැඩම තමයි ඉතින් ඕක තමයි ඉතින් රුමේනියාව විතරක් නෙවෙයි ඕනම රටක ඉතින් ඔය තත්ත්වය තමයි අනිවාර්යෙන් ඉතින් අනිවාර්යෙන් ඉතින් කටක් කාලා ගේමක් ගහගෙන තැනකට එන්න පුළුවන් කියලා හිතන රටක් තමයි රුමේනියාව කියන්නේ. ඔය නැහැ කියනද? සාමාන්‍ය කන්න බොන්න ඉන්න ඔක්කොම දීලා සැලරි එකක් අතර දෙන එකම රටයි. එකම රට මේක තමයි. රුමේනියාව විතරයි. අපි දන්නවනේ දැන් අවුරුදු 6ක් ඉතින් අපි අහලා බලලා රටේ ලොක්කම විස්තර ඔක්කොම ආනන්ද. එයා දන්නවා ඉතින් ඒ නිසා ඉතින් කියන්න ඕනේ ඉතින්. මේ මං හිතන්නේ මේ රටේ තමයි ඉතින් කන්න බොන්න ඉන්න දීලා තියෙන එහෙම පඩියක් දෙන්න මං හිතන්නේ. එකම රට මං හිතන්නේ ඒක රට වලින් ගත්තත් එකම රට රුමේනියාව විතරයි. ඉතින් මේකටත් ඇවිල්ලා ඉතින්
ටික කාලයක් ඉඳලා ගිහින් මම ගහගන්න බැහැයි කියන්නේ ඉතින් මෙතනින් හරියටම කතා කරන්න අනිවාර්යෙන්ම ඉතාලි ඔයාලා දෙන්න ඕන උදාහරණ මොකද මේ වගේ කට්ටිය දෙන උදාහරණයක් ගන්න දැන් ඇවිල්ලා ඉන්න කට්ටක් කන්න අඬන්න අඬා අඬලා පේනවනේ අනිවාර්යෙන් අපිටත් අපිත් මාස ගාණක් අවුරුද්දක් විතර නෑ අපිත් කට්ට කෑවා ඉතින් මේ ඉතින් මේක තමයි අනිවාර්යෙන් ගුටි කපු නැති ගෙදරයි බෑ නාල ඉතින් අර එහෙම සීන් එකක් තියෙනවා හොරු කියන්නේ නෑ හොඳ වගේම නරකකුත් තියෙන ඉතින් සාමාන්‍ය හොඳ නැකට එන බැනුන් අහලා වැඩේ කරගෙන එහෙම තමයි ඉතින් අපිට හැමදේම දැනගෙන ඉන්නේ නේ අනිවාර්යෙන් දැන් ඉතින් ප්‍රශ්න වැඩෙක් වුණත් දැනගෙන ඉන්නේ නෑ ඉතින් මෙහා වුවම 90ක් වෙනස් ඉතින් එක දෙකක් වෙනස් වෙනවා අනිවාර්යෙන්ම දැන් භාෂාව දන්නවා රටේ කොහොමද ජීවත් වෙන්න අනිවාර්යෙන් හැමදේකටම දැන් වැඩි ගේලා තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නෑ ඉතින් ලංකාව වගේ තමයි ඉන්නේ ඉතින් ඒතනෙත් වයිෆුත් ආවම ගේපුත් අරගෙන ඉතින් පවුල් වෙලා තව අවුරුද්දෙන් විතර දරසොත සොරතල බලන්නත් හම්බ වෙයිතොත් ඒ වීඩියෝකත් අරගෙනම එන්න මොකද මෙයා දැන් ඩිපාර්ට්මන්ට් එකක් ගන්න යනවනේ වයිෆ් එක එතකොට ඒකටත් ගිහිල්ලා මමත් එක වීඩියෝ එකක් කරන්න ලස්සන ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් මයිස්ගේ කතාව පටන් ගත්තේ ඉතින් රුමේනියාව ඉතින් අවුරුදු 6ක අත්දැකීමක් වගේම ඉතින් හොඳ සැලරියක් ගන්නවා හොඳ පොස්ට් එකක් තියෙනවා ඉතින් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතින් බෙල්ලට තොණ්ඩෝ පුතාගත්තා ඉතින් ඒක තමයි ඉතින් එයාගේ ලයිෆ් එක ඔන්න ඉතින් හොඳ ලයිෆ් එකක් ගත කරන්න යන ඉතින් මේ රුමේනියාව ඉතින් එයාටත් අපි සුබ පතන ගමන් ඉතින් රුමේනියාවට එන්හාල් කියන ඉවසීමෙන් ඉඳලා අතාරින්න එපා එන්න ට්‍රයි කරන්න පළවෙනි පාර දෙවෙනි පාර තුන්වෙනි පාර මේ පෙරදුනා කියලා කියන්නේ අතාරින්න එපා යලි ට්‍රයි කරන්න අනිවාර්යෙන්ම අනිවාර්යෙන් ට්‍රයි කරන්න වැටෙන්න නැගිටින්න පුළුවන් කඩ විතරක් එන්න කියලා කියන්න ඕන අනිවාර්යෙන්ම කට්ටක් කන්න පුළුවන් නම් විතරක් වරෙල්ලා බොරුවට එන්න එපා ඇවිල්ලා නිකන් සල්ලි ලක්ෂ ගණන් යට කරලා අඬන්න එන්න එපා නැලවිලි ගීත් කියන්නවා නේ කවුරුත් නැහැ මේ එහෙම පුරතල් නැහැ ඉතින් වෙන රටවල් වල වගේ ඉතින් අනිවාර්යෙන්ම ඉතින් වැඩ කරලා වහන්සෙල්ම අනිවාර්යෙන් අනිවාර්යෙන් ගියම මගා ගන්න ඕ. ඉතින් තමහර කියන දේ නම් ඉතින් අපේ කට්ටියට ඉතින් අයියේ කියන්න තියෙන එකම දේ ඉතින් අරක තමයි අර කිව්ව වගේ කට්ටක් ගන්න පුළුවන් නම් විතරක් එන්න ඉතින් බොරුවට කට් දැන් මෙහේ අපේ ලංකාවේ කොල්ලෝ ඇවිල්ලා ඉන්නවා ඉතින් දැන් අපේ කම්පැනි උනත් අයියේ ඕනම කම්පැනි මම හිතන්නේදී ඒක තමයි දැන් මැනේජර් ඉදන් මම දන්නවා ඒක සාමාන්‍යයෙන් අලුත් එක්කෙනෙක් වැඩට ආපුවම අයියේ මාස 3ක් එයා කම්පැනි අල්ලි තමයි ඉන්නේ කියන්නේ මේ සම්බන්ධ වෙන්නේ නැහැ කම්පැනි ආව මාස 3ක් මාස 3ක් ඉතින් එයාලා වැඩ බලනවා මෙයා වැඩ කරනවද මෙයා හොඳයිද නැද්ද කියන එක නමුත් එයාට මාස 3ක් ගියාට පස්සේ එයාලට කම්පැනි අයිතියක් තියෙනවා අයින් කරන්න එයාව හොඳ නැත්තම් එයාව අයින් කරන්න එයාලට අයිතියක් තියෙනවා මාස 3ක් යනකම් ඉතින් මාස 3න් පස්සේ තමයි අපිට ස්ථිරව කම්පැනි අවුරුදු 2ක වීසෙක වදින්නේ දැන් ඉස්සර නම් අවුරුදු 2 නෑ අපිට ගෙවෙන්නේ ඉතින් දැන් අවුරුදු 2කට වීසෙක අයිතින් ගහනවා ඔව් ඒක ගහන්නේ අරක ට්‍රයි එක දීලා තමයි ඇයි මාස 3ක් ගියරවස් තමයි ඒක සතරක් අනිවාර්යයෙන්ම ඔයාලගේ වැඩ ටික පෙන්න අනිවාර්යයෙන්ම ඕනේ ඒ මාස 3 ඇතුළත ඔන්න වැඩක් ඒක දීලා වැඩ ටික ගන්න ඕනේ කියලා සතරක් තමයි ඔයාලා කට්ට ගන්න දෙන්නේ ඉතින් මේවායි කම්පැනි එකට එනවා ඉතින් දුවලා බැලලා දඩබඩ ගාලා ඉතින් වැඩ ටික පෙන්න ඕන ඔයාලට ඉතින් කිසි කේස් ගන්න නැහැ ඉතින් එහෙට ඉතින් වීසෙක ගහගත්තට පස්සේ ප්‍රශ්නයක් නැහැ අනිවාර්යයෙන්ම අවුරුද්දක් හරි එකමාරක් හරි ඉඳලා ඊට පස්සේ ඉතින් ඔයාලා කැම්පේන් එකට ඔයාලා අපේ කම්පැනියේද අවුරුද්දක් තමයි ඉන්න පුළුවන් අවුරුද්දක් ඉන්නවනම් අවුරුද්දෙන් පස්සේ අපිට රෙජිස්ටර් දෙන්න අපිට අයින් වෙන්න පුළුවන් කම්පැනි අමාරුනම් ඔව් නමුත් අවුරුද්දක් අනිවාර්යයි අනිවාර්යෙන් අවුරුද්දක් ඉන්නෝනේ නැත්තම් වෙන තැනකට ගිහලා හැට කම්පැනි ජොබ් එකක් කරන්න බෑ රුමේනියාව ඇතුලේ ඉතින් අවුරුද්ද අනිවාර්යෙන් අපේ කම්පැනි ඉන්න ඕනේ අන වගේ තමයි ඉතින් වැඩේ අනිවාර්යෙන් ඉතින් මයිස් ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි ඉතින් ඔයාගෙත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා තැන්කියු ප්‍රාර්ථනා කරනවා තව තව ඉස්සරහට යන්න අනිවාර්යෙන් මේ ඉතින් ඉදිරියේදී අපි මේ රටේම දරසුතා අනිවාර්යෙන් ඉන්නවා ඉතින් ඉන්නේ මේ ලංකාව නම් ආයේ යන්න අදහසක් නැහැ අතරම කිව්වොත් මේ තමයි ඉතින් ජීවිතය ගත කරන්න කියලා හිතන් ඉන්නේ අනිවාර්යෙන් අපි අනිවාර්යෙන් කතා බහ කරමු ආයේ ඉතින් ඉන්නවද ලඟපාතෝ අනිවාර්යෙන් මේ ප්‍රාර්ථනාවත් ඉතින් මම සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු ඔක ඉතින් එහෙනම් ඉතින් ඔයාලට සුබ දවසක් කියලා ගමන් ඉතින් අපි තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් නැවත අපි හමු වෙනවා නේද හැමෝටම ජය වේවා ඉතින් මයිස් ඔයාලට සුබ දවසක් එන සුබ සැර සුබ සන්ධ්‍යාව අනිවාර්යෙන් නේද හැමෝටම ජය වේවා ජය හමු